මෝහක්හයෝ නිප්පාන සමන්තා චක්කවාලේ සුවත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සබන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදංතා නමුතස්ස භගවතු වරාතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය බේවා. පන්නත්නී මේ ජීවිතය අවබෝධය කරා යන කෙනෙක් පියවරින් පියවරට ගුණදර්ම දියුණු කරන්නලොන්. එක පාරම ගුණධර්ම දියුණු කරන්න බෑ මොකද අපිට හරිම ආදුනිකයි ගුණධරම සංසාරික හුරුවක්නේ අපට තියෙන්නේ අපේ හිත සසරට තමයි බරවෙලා තින් අපේ හිත සංසාරයට තමයි හුරුවෙලා තිීෙන් රම සසාරයට හුරුවවෙච්ච තකට ගුණදරම හරි ආදුනිකයි. තන්හාාව තමයි හුරුව, අවිද්‍යාව තමයි හුරුව. ලෝකේ උපාධානය කරගෙන යනක තමයි හුරුව. රාගය තමයි අපේ හිතේ හුරුව. දේසේ මෝහය නන්දිය තෘෂ්ණාව උපය උපාධන අභිනිවේ සනුසයාදී හුරුවක් අපේ හිතේ පවතිනො ඒ හුරුව බොහෝම පරණ එකක්. ඒ හුරුවට අපි කියෙනවා ආශ්‍රව කියලා. ඒ හුරුවට කියැනමකදද? ආස්්‍රව එවා ගොඩාත් පරණයි සෑහෙන පරණයි නිසාමයි ආශ්‍රව කියලත් කියන්නේ පරණී වටන ආසව කියන්නේ ආයුරුවේද බෙහෙත් බලඩ ආසව කියල බෙහෙත්තුවර්ගඇත්තේෙනවා. ආසව කියන්නේ පල් කරනවා කියන එකට ආයුරුවේද බෙහෙත්තිනවා පල් කරලා ගන්නේවා එවටතමා ආසව කියන්නේ. ඔන්න ගේ අප අනාධිමත් කාලයක් දෙෙස අප පිහිත පල්වවීතියන ටිකත්තේරුම් එවටතමයි ආස්ත්‍රව කියන්නේ ඒ පල්වෙවී තියනේවා බෝම පරණයි අයිංකර්ඩ ලේසිනෑ. එන්සා බුද්ධ දේශනාව කරන්නේ වර්තමානීම ඇතිවෙඩ පුළුවන් ආශ්‍රව සහිත ගතිය වර්තමානම කඩලදානෝ. එක වර්තමානයේ කඩලදාන, බොහෝම පහසුයියේ. බොහොම ලසින් කරන්න පුළොන් වර්තමානි කඩනක පරණනාම බෑ එක පිනත්න හොඳට බලන්නකෝ යම් ඇඳමක පැල්ලම හිටියොත් මොවාහරි. මොනවාහරි කහට පැල්ලමක් කරි ඒේ පැල්ලමක් කරි. මොනවාහරි ඇඳුමක හිට්ට කියලා හිතන්නකෝ. දැන් මොනහරි වැඩක් කරනකොට අපි අපේනිකං අතපපයක් කැපෙනවා. එතුන් අපි ඇඳුමේ ලේ තැවරෙනවා. එතුන් අපි කරන්න එමකක්දේ ක්මට හෝදන්නඕන්න දැස් සුප පාට ඇඳුම නංම් ඉක්මට මේ කහට පැල්ලම හිටිනවා. ඒ ඉක්මට හෝදල දැම්මි නැත්තං ඒ පැල්ලමා අයිං කරන්න බෑ පරණනාාම. එ මතකතියාගන්න මේ හිතෙත් කෙලෙස් පරණවනාම අයිංකරඩ ලේසි නෑ. අලුත්පිටම විසිකරගත්තුත් හැර පරණඋුණොත්නම් මේ වැඩේ කරන්න බෑ. ති ලංකාව මිනිසුන්ට හෙම වර්තමානී කෙලෙස් පල්වෙෙනක නවත් ගන්න මුකුත් හට පිළිවෙලක් නෑ. ඒගොට තියෙන වත් පිළි වෙත්තිකක් විතනයි. හරී කැමති වත පිළි වෙතට. ඒක හොඳ දෙයක්. දුජන්සක ්‍රාවකුට වත් පිළිේ තුමමාරනයෝ නැතු මොකක්ත් කරන්න බෑ අවබෝධය කරා යන කෙනෙකුට වත්ත පිළිවෙද හරී උදව්වා. නමුත් ඉතා වැදගත්දේ තමයි වර්තමානය කෙලෙස් ගතය ගලවල විසිකරලා අයිංකරලදාන්නේ කොහොමද කියලා ලංකා බෞතරයක් දෙනෙකුට සාකච්ඡාවක් නෑ. ති වර්තමානය කළෙ සයිංකර ගන්ඩ පාවිචි කරන උපක්‍රමයේ තමයි උපට්ටිත හතිය කියල කියන්නේ. මේ බෙලාවිම සිහ පිහිටවා ගන්නහැ කියාව. මේ වෙලාම සහිය පිහිටවා ගැනීම පිණිසාවශ්‍ය ලක්ෂණ දෙකත්තියෙනවා සෝතාපන්න වෙනවනං අවශ්‍ය දෙකයි තියනෙම හද සෝතාපන්න වෙනවන ද ධර්මය හම්බෙන් වුන කල්්‍යාන මිත්‍රය හම්බෙන් නුව කිවට නවද හම්ලන තියෙන්නේ කල්යාන මිත්‍රය ධර්මය දැ හම්බේලානති ඒකන දම් බෞද්්‍ය ලික්ගේ වගේ නවත්තන්න ඇතු බනයනො එකක දිගට එතුර දෙකඒ කල්්‍යයාාන මිතරත්තිී ගෙදරම ගෙදර තමන්ගේ ඇස්මානයට ඇවිල් ලතිීන්ට මේ කාල ධර්ම හොයාගන්න කමරුවවැඩ නෙම. ීමම ේසි වැඩත් ධර්මී හොයා ගන්නක. හැබැයි අමාරු දෙයක්තියනෝ ධර්මී හොයාගත්තා කියල කවරත් අවබෝධය කරා යන්නේෙ නෑන. අවබෝධය කරා යන්නන උපට්ටිත සතිය කෙකක් ඕන සිහ පහිටවා ගැනීම හැකියාවවතිෙන් නොන කවද. වර්මානයයි වර්තමානයේ මයිංකරගත්වොත්න අර කෙලෙස් වර්මානය හට ගන්නකට වර්මානය යිංකරගත්වොත්තමයි ප්‍රශ්න විසන්ඳෙන් ඒයි වර්තමානය අං කරගන්නඩ බැරිර්මානය අයිංකරගඩ බැරි වර්තමානී උපට්ටිත සතියනෑ සිහිය පිහිටුවා ගත්ත හැකියාව නෑ වර්තමාන සිහ පිහිටවා ගත්ත හැකියාව නැති නිසාම අවබෝධය කරා යනවා කියන එක බෝම පහසු දෙයක් නෙමි ඇයි වර්තමානම සිහ පිහිටවා ගන්න හැකියාවයි අපිටුවම කරන්නේ නමු ඒ එකතමයි ඇතිම නැත්ති වර්තාමා සි පිටවා ගන්න නෑයි අලුතෙම්ම කෙලෙස්වලට විල්පය දන්න ඕන නැත්තම් බෑ පරණුනොත් බෑ පරණුවත් පල් වෙනවා හිතෑ ඇතුළි පල්ලුනොත් එයම එක හිමානසික ගතියක් බවට පදිංචි වෙනවා හිතෑ ඇතුළි ඒ පදිංචිඋනාමික සංසාහරික හුරුවක් වෙනවා. සංස්ආය මැරල්ල ඉප දෙනකොට තේහුරුව පවතිනවා. දැන් තිරිසන් ලෝක ඉපදිලා හිටපු මනුස්සෙක් තිරිසන් ලෝක ඉන්පදි හිටකෙනෙ මනස්සේෙකුුණම ඒ තිරිස ගති ඔලිවිතියෙන බලන්න සමහර මනිසුන් හයට වදක චිත්තේ තියෙනවා. ඒ මාන්ස ක්ෂික ත්තු විදිදර ජීවත්වෙල හිටපු එක හුරුව වන්න පුලුව. හරියට වද චිතේ තින හරියට හිරිහර කරන්න තනවා මනිසුන්ට සත්තුන් සීමාවක් නෑ. හ හරිම හිංසාකාරී අදහස්තියනවා. හරියට බරපල විදිට වද චිතේ තියනවා නමු ත එකුලන්ගේ අම්මලලා තාතල හරිහොඳද අය සමහරවිට දනිකන් සහර කෙනක කට නිකන් කෙනෙකුට රිහිහරයන්න කරට නිදන්නන්නේය වගේ. ලේ දැක්ක නැත්තන් නිින්දයන්නේ වගේ. සමර ිනිස්ු ඉන් අසත් පුරු සය ඇයිඒ සංසාරරි බොහෝකාලෙක් මීට කල්ලුත් තිරිසන් ලොකදලාපු අය ඒවගේට සංසාරක හුරුවක් තියනෙ අපිට අපේ චර්යාාවල මේ ජානමේසාධකයක් නෙමී ජී අපේ බෞදතිික වසිෙන් පැවැත්මට ජානමේ සාධක බලපාන්න පුුවන් රූපයට හෙම නමුත් පින් අත්න ෝය කෙලෙස්සාහගත ගතිය ජානමේසාධකයක් නෙමී අවිද්‍යාසාගත සංසාරික හුරුවක් සතුරාරි සත්තිය නොදන්නකම නිසා නාධිමත් කාලයක් තිස්සේ ගොඩනැගිච් අ්‍යන්තරක ප්‍රශ්නයක් ඒක පහම්පත්තු කලා විසඳන්න බැරිවිදි එකක් එක. ඒ මල් පූජාවෙන් විතරක් නවත් ගඩ බැරි වෙච්චික්. ඒේ විදරත පිවෙ ඒ නවතන්න්න බ මුත් ත් පිවිද දැම් බලන්න මේ පිනතු දේශන පටන්ගන්න කලින් මල් පූජාවක් කලලා ඒක ඉතාම හොඳ දෙයක් මකොද ස්තෘ ගෞරවේ යකිෙන ඒ කරන්් ඕෝනන සස්තෘ ගෞරයට බුදුරජාණන්හන්සේකර උපද ූලි ්‍රදධාවටේ දවවා. මු ොළගගේ අ්‍යන්තරය තුළ තින කෙස් ගතිය කට්ඩේ එකකු ලක දවක් කරන්නඩෑ. එක සම්පූර්ණෙන් ඔගොලු තුළ මතු වෙන්න ඕන සෝතාපත්ති අංග කියල දෙකත් තියෙනවා. අංග හතරක්තියනෙනවා නමුත් සෝතාපත්ති අංගවලින් ඒ දෙකක් නිකම්ම මේ කාලි ලැබෙනෝ.ඇති මෙකාලි මහ පුදුම වාසනාවන්ත කාලයක් පන්නවත්න්නේ. මෙිකාලි ගොඩා වටිනා කාලයක්. ඇයි වටිනා කාලයක් වෙන්නේ. කං ලැබෙනන ෝතප පත්තියග දැන්බල රම කං ඇහනවායි උමුණාවෙන්ගී සැලසුම් කරලා ධර්මය හභාගන යන්ඩෝ නෑ ගෙදර සාාලෙදිින්ම ධර්මයහගන්ඩ පුළුවන්. ඒකාලෙම න දෙැං බලන් ගුවන් විදිලි සංස්ථාවෙන් ධර්ම දේශනාවක්ගේ සතියට මේකයි. මිනිස් සිතින් රේඩියකට ඇැඳගනෝකාහගන්නවා. ඒ අනෙත් ලෝකෝත දධමය තිබොත් ොදයි නැතැයි නොකරන්නද. මේ කාලම නෑ ධර්මය හරීයට මතු වෙලා තියෙනවා හැම්මත් තැනකම ධර්මය යහෙනවා. මේ කාලෙත් අවබෝධය කනා යන්න බැරිනම් ආයිතින් කවදාවත් බෑ මේ යුග. මේ යුග බෑ මෙච්චර ධර්මී විවෘත ච්ච වෙලාව. හරි එහෙම ධර්මී විවෘත වෙච්ච වෙලාවක ඔගොළ මුොනවද කරන්න ඕන. ඕගොල්ොගේ වයසතත්වේ තරාතිර මදාල නෑ මකද අවබෝධයට කාලයක් නෑ. අවබෝධ කර නිශ්චිත කාල නෑ හැබැයි අය දුරුවල වෙන්නඩ දුරුවල වෙන් අවබෝධ කරා න්න්න ලේසින දරුවල වනොත් බෑ මොකද එ කයි දුරුවලගන මේ වයිසට කියයාාම ධර්මියල්ලන්නට බෑ කියනෙන මකද වයසට යන්ඩයන්න මේ කයි කායික සාධක මානසික සාධක මතය ඇපෙනවා. මානසික සාධකත් කයික සාධක මතය යපෙනවා අන්‍යමන්‍ය වසිෙන් අන්‍යයෝන්‍ය වසේ. එතොට කයි දුරුවල වෙන්න දුරුවල වවෙන්න ඒ එකයි දදුරුවල ච් තැනකො ස්්නායි පදතති දරලවා මතකතියාගන්න බෑ ධර්මියයක් මනසිකාරය කරන්න බෑ මීට කලින් විච්චේ මතකනෑ. මනනිකාරරි කරපු විදියමක කනය ඔයොගෙතින් දරුවල වුණුත් බෑ ඒක කාරියට ැන් බුදුරජාණන් වහන්සේ වනත් ඒම දුරුවල වෙච්ච කෙනෙකුට කෙටීක් වැැහැදිලි කළ නෑ. ඉගෙන භාගතු වහන්සේත් වදාලා ධරමය හොදට ඉන්ද්‍රියන් යතා පරිදි ක්‍රියාත්මක වෙන වෙෙලාවක ධර්මීෙන්ඩෝඩ කියලා. දැ ලංකාව බෞද්ධයන්ට හිතනයක් තමයි නෑ අපිට තව කාලිතී නොවගේක අපි තව කාලති නනි ප්‍රශ්නයන්නය වගේ ලංකාවේ බෞද්ධයන්ට වා නමුත් එහෙම කාලයක් නෑ පින්වත්න අවබෝධය කරා යද. අවබෝධය කරා යන්ඩහෙම කාලයක් නෑ මේක තමයි හොඳම වෙලාව කියල හිතන්න. මේචර හොඳ වෙලාවක් කායි කවදාවත් තින්නේෑ ඕගලන්ට අවබෝධයකරා යන්ඩ පුළුවන් හොඳට පදනම වටපිටාව ලොස්සන්ට ගොඩ නැගිල තියෙනවා. සිත්සේ අවබෝධය කරා යන්යි ඔය ඇත්තන්ඩ තියෙන්. ත්ේ අබෝධ කර යන්ඩ තියනෙම කවදාවත් නැති තනගකට වට පිටාව හැදිලා තියෙනවා ඒකට ඉන්ද්‍රියන් හොඳට යතා පරිදි ක්‍රියාත්මක වෙනකොට කොඳ කෙලින්තිේල වාඩිුවෙන්ඩ පුළුවන් කාලිම ධර්මීටන්ද එකන කොන්ද කෙලින් තිලා කියනෙ තැන් තවමත් ස්පේ එක අඩු වෙලානෑ කං එහෙක අඩ වෙලානේ පොඩ් පොඩ අඩුවෙන්ඩ ලුවන් වයම වයිසකමක් කෙනකුට පවා නමුත් තවම මාර්ගය ආවරණය වෙලා නෑ ඇති මේ කාල හුගාක් ධර්මී විස්තර කරර කිය දිහරිම දධර්මල්ලගන්න පුළුව ැ බදුරජාන්ස ලඟට එක බමුණෙක් ඇල්ලකිවවා අනේ මන් දැන් ගොඩාක් වයසයි ස්වාමීනි ම ගොඩා කොයස කෙනෙක් මට ලොකු වෙලාවක් නෑ දැන් මගේ කංයහෙනෙකත් අඩුයි ඇස්පේනෙකත් අඩුයි ඔබ වහන්සි මට කෙටෙන් බනක් දේශනා කරන්න මුමක් කංයයි න්නත් නෑ මගේ ඇස්පෙන් නිත් නෑ දැන් එනිසා මේ වනස් ළඟට ඇවිල කියන්න ඇතිව කතාව මගේ කංයහිනිත් නෑ ස්පේනනිිත් නෑ ඉන්ද්‍රියන් යථ පරිදි ක්‍රියාත්මක වෙන්නත්නෑ කය රිදුම් දෙනවා ඉති මට වෙලාක් නති බව තෙර තියාට දැනෙන ඇති ඉන්ඩෙන්ඩ දුරුවලයිදෙන් මරසන්න වෙන්න කියලා. එයා කියනෝ. බහන්සේ මට කෙටෙන් බනක් කියන්න කියලා. ත බුදුරජන ලස්සන දෙයක් වදාලමකද දන්නවද. බ්‍රාහ්මණය ඔබ වගේ වයෝරුද මනුස්සේ කැවිල්ලා. මට කෙටීෙන් බනක් දේශනා කරන්න කියලා කියනෝ නම් තරුණයන්ට ම මොනවද කියන්නේ කියලා හනෝ. ගේ වායස ිනිහෙක්ඇවිල ට කියනවන කටියම් බන කියන්න කියලා තරුණයෙකුට මම් බුණෝද කියන්න කියලා එන මතකතියා ගන බුදුරජාණන් වහන්සේ කෙටියෙන්ම බණකිවේ ඉන්ද්‍රියන් හොඳට වැඩ කරන මිනිිසුන්ත දැන් අද ඉන්ද්‍රියන් වැඩ කරන්න නැතිවෙලාක ධර්මයක් කොත් අල්ලන්න බෑ ඉන්ද්‍රියන් වැඩකරන්න නැතිවෙලාක ධර්මියල්ලන්න බෑ ඉන්ද්‍රියන් යතා පරිදි ක්‍රාත්මක වින් නැතිවෙලාට කොයිද ධර්මයක් කල්ලන්නේ ඒ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන අවස්ථාවයි ධර්මයයක් තිබ්බොත් නිකං කියනකොට හරි මතු කරගන්න පුළුවන් කියනකොට හරි ධර්මයක් නැති මිනිහෙකුට ධර්මයක් මතු කරන්් යෑම ඉද්‍රිය අදුුරුවල වෙච්චවෙලාලව කමාරු ට බලපාන පුළුව එමුදාහරණයක් ඉදිට හොඩ සතු මරණ මිනිහෙක්කින්වා එතුර එයා සතු මරනවා ඒ සතුමර මර ඉන්නකොට එයාට මේ ඔන්න ලෙඩාන්තට වැටෙනවා මනිසුද න අන බලන්න න්න ලෙත් පිනක්කරගත්න දම මනුස්‍යයම ලඩයන්දර වැටුණා. කමත්නෑ අපි උදව් කරමු කියලා හාමුදුරෝ කෙනෙක් ගෙන්න්නලලා ඔටකම් පිරිත්තික කත් කියමු කියලා ගෙන්න්නලලා ලෑස්තු වෙන. තුො රහන්ද්‍රුව න්න පිරිත් කියන්න පටන්ගන්නනු පන්සිිල් දෙනොන ඔන්නේ හාන්දුරෝ කියනවා පානාති පාතාාවේර මනී සික්කාපදන් සමාධයාමි. එතුොට මං ප්‍රාණගාතය කරන්න නෑ කියනෙක ඔලුවටේද මරපු සත්තු මතක් වවෙයිද. පු මත්ක් වන හිතේ හැටහෙමයි පින්නත් ඒන මතකතියායගන්න ධරමයක් නැති මිනිහෙකුට දරමයක් මතු කරන්න හදන එක පවා ලෙඩඇදේ දී යා අමාරුයි වටනකමක්. එන්සා ඕගොල්න්ට මේ කාලෙ ධරමයටෙන්. මේකාලේ ධරමය තමයි සුන්දරමතතියාගේ අම්මා වෙනුවෙන් තාතාාවෙනුවෙන් කරන්න පුළුවන් උත්තරීතරම දේ බට්ටිකක් හදාලා ගිහින්දන එක නෙමෙයි. ඒක කොහමරි පිරිමහගන්ඩ පුළුවන්. අලුත්තවරුදරගහි සිංහල අලත් අවරදර දමක් හිද එක නෙමි ඇැඳම් කියන එක මහලොකු දෙයක් නෙමේ හැබැයි ධම්මා තාත්ත වෙනුවෙන් ලොකු අටිනාකමක් දැනෙනවානම් නිකම් මන්ටම යානයේ ගොල්ලගේ අපිට අපි හදදපු අපි වඩපු අපිට උගන්නපුය එක පිනග වන්නඩ ඕන කියහිතෙනවා නං එක්කම දෙයයි කරන්න ඕන ඒ ධර්මී දෙන එක ධර්මී තමයි දෙන්න ඕන ේලක් කර වෙේලක් කාලාහරි කමක් නෑ අඩ අඩාහරි කමක් නෑ ධර්මී තමයි දෙන්න ඕන දරමයේ දුන්නොත් එහෙම ඒ ධරමය ඇතුළයා ජියවමානු වනොත් ඒක තමයි දරුවෙකුට නයිග වඩ පුුවන් හොඳම ක්‍රමය. එතොර මේ අවබෝධය කරා යන්නනං යා තුළ මතුවෙන්න්න වඕන ලක්‍ෂණ දෙකක් නතියන්නේ එකක් තමයි යෝනිසෝ මනසිකාරය එක ඊළගක තමයි දම්මානු දම්ම ප්‍රතිපත්ති කිය සරලව කතා කළර සරලනෑ. ඕට ගැන සෝදාපත්ති අංග කියලා පින්වත්නි සෝවාන් වෙන මිනිහෙක්තුල ඇති වෙනේ වවවා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නිකම්ම මනසිකාරයක් නෙමි වර්තමානය අරමුණු ටික ගන්න කොටම මනසිකාරය කරගන්න පුළුවන් හැකියාව. ඇයි වර්තමානය නිකෙලෙ සිඳින් ඕන පල්ලු නොත් බෑනි පරණුණනොත් බොකුත් කරගන්න බෑ. හොඳට බලන්නක පරණඋුණොත් මොකුත්ම බෑ කරන්න. අයින් කරන්න ලේසි නෑ. දැන් වත්තුූ යනකොට බත්තා බත්මුට්ටි අඩේ රොස්සුනොත් එදා දාම සුද් කරගත්ති නැත්තම් කලුපාට ලපයක් හිටි නෝක මොනෝදැම්මය වන්න බෑ. පරණුණොත් බෑ ඕකමයි හිතේ ස්වභාවය ඒ ඒ ස්වභාවට ඔබ වැටින් නැතිවඩ තියන එකම පිලිසරණ තමයි මේ වෙලාවේ යෝනිසෝ මනසිකාරය. වර්මානක යොදා නොනැයි වර්තමායෙන් කෙස් ඇතිවන් තුර ඒ ඇතිවිච කලෙ ඒඇතිවිච් කෙලි නොකරන්නද ඇව ඉවරනි. ඒ ඒ අතීතේටගි ය හාරවස්සන ඇදළ ගන්නද බෑනි අතීතයේ නිරුද්ධ වී ගිහිිවරයි ලෝකේ එදන අතීතේ ඉස්පර්ස කරන්න පුළුවන් වර්තමානය විතරයි ඕන කල්පන කරන්න පුළුවන් වර්තමානය ත වර්තමාන මනව සම්පස්සෙනි සාතම අත ස්පර්ස කරඩු වෙන්න එම් වර්තමානයමයි මනසිකාරය ඕන එ වර්තමානය විතරයි කෙලෙසිදින්න තියෙන්. ඇයි අතීතය අනුව හිත පවත්වන්න පුළුවනුත් වර්තමානයහි ැ අත යන නන්න ඒ කාපුුව ගැ කල්පනා කරන්න පුළුවන්. ඊයේ කාාපු වෙලාබට ගිහි ඒක විඳන්න දැබේ දැන් කල්පන වර්තමාන මනු සමනු පනස්ම එකට අපි ගැන මනු සම්පස්සේ කියලා මන පනසිං ස්පර්ස කරල බලන්න පුළුව. එතකොට වැට හෙනෝ හිතට එච්චරයි. අනාගතයට ගින් මකුත් කනන්නට දැෑනාගත ඔන්න මනසි ස්පර්ස කරල මෙහම කරනවා මෙහම කරනවා කියෙලා හිතන්න පුලුවම ොදක දච නැතිකක්ත්තවම් ඒක කොහමහට ගනිද ලබි දන්නේ. මේ වර්තමානයේ මනසිකාර කවුශල්ල්‍ය හදාගන්න එක තමයි ප්‍රබලමදේ. එතු වර්තමාන මනසිකාර කවුශල්ලය තිබ්බොත් අරමුණේ මුලාවින්න නෑ. වර්තමානයේ යම්වෙලාවක මනසිකාර කවුශල්ලය තිබ්බොත් ඒ වර්තමාන මනසිකාර කවුශල්්‍ය තියන තැනක කවදාවත්ම පින්ත්නයා අරමුණේ මුලාවෙ නෑ. තුට අරුණි මුලා නොවී අරමුණ ගන්නකොට අරමුණ කිිලිස් හැදින්ඩ පුළුවන්. ඒ කෙලෙස් හැදිනික නවත් අන්න තමයි දම්මානු දම්ම ප්‍රතිපත්තිෝන. අරමුණ අල්ලගණ්ඩ මනසිකාරයෝන අල්ලගත් අරමුණ කෙලිස් ටික සිඳින්ද දම්මානු දම්ම ප්‍රතිපත්තිෝන්. ඔය දෙක තමයි උබනා කරන්නේ. ඔය දෙක තිබ්බොත් කවදාකවත් අරදින්නේ. දම්මට තාතට තියනවනන් ලිංගතුකමාක්ින්. ළුවන්න්නම් ඔය දෙක විතරක් හදන්න. ඔය කාරණ දෙක විරක් හදන්න යා සුගති යනවා. සමටය සෝන්න වවා මොක ලොකෝදයක් ඔන්න අවබෝධය කරායන්න්න. මොකද මනසිකාරයේ තිබ්බොත් අරමුණ ගන්නකොට යාට අරමුණේ නිමිත්තානු සසාරි විහිත අරබුදය වැටිඉන්නේෑ ප ධර්රමාණු දම්ම ප්‍රතිපත්තිය තිබොත් අරමුණ කෙලෙස් හැදෙන්නේ. කෙනෙස් මේ සියලූම අරමුණුවල ප්‍රශ්නි විසඳන්න ඕන්නෑ ල අරමුණුවල මකත් ප්‍රශ්නයක් විස දන්ඩෝනේ ර්තමානයේ අත්දකින ලෝකයේ විතරක් කෙලෙස්සිදින්ද. හරිම ලේසි වැඩත්තෙන්. අත්දකින ලෝකයේ විතරක් කෙලෙස්සිදින්ද. යම්තා කරෝප තියනගේ සියලූම රූප වෙන කරන්න දලුම රූප ගැක රූපාරමුණුරන කෙ හදඳ පුලන් ආකාසසි කඩන්නන්නේ මේ වෙෙලාවේ දකින රූපයේ විතරක් කෙලෙස්්ටික සිදින්ද. මේ වෙලා විරූපයේ දකිනකොටම දැක්කා කියන තැන මනසිකාරය තිබ්බොත් දකිනවා ම දකිනවා දකින්න මම මේ පැත්තින්නවා වගේ මමයිනේ එ නෑ. ඒ දකින තැනම පින්නත්නී අරමුණේ කෙලෙස් හැඳෙන් නැතිවෙඩනම් දරමයක් ෝනෑ තුළට. ඒක තමයි බුද්ධසාාසනී මතු වෙලා තිනෙන වෙන එක දේකටවත් මෙමේ පිවත්නී. ඒ නිසා මේ යුගයේ පින්වත්නී දරමය මතු කරන එක තමයි හොඳමදේ. බොරු මුලාවක හිරවෙන් දෙපා මවාගත්ත ලෝකයක් ඇතුළේ හිරවෙන්නඩපා දරමයම මතු කරන්්ඩ. ඒක ඒක තමයි ංහිතන්නන්නේ දෙමවපියන්ගේ දරුවන්ට දරුවන්ගේ දෙමවපියන්න්නට පෙන්ඩ පුලො හොම දෙ ෝකතමයි මේ කාලයේ දරුවක් පිරිහිලා දෙමවපියොත් පිරිහිලා එකතු වෙලා කෙලෙස් අෞස්සගන්න වෙලාවක්මක්. අම්මයි පුතයි අම්මයි දුවයි යොක්කම එකතු වෙලා කෙලෙස් අවසගන්න වෙලාවා. ඒ අවස්සගන ඒ කෙලෙස් මතම ගිලා බහින වෙලාවක් පුදුමේ කියන්. එයාම අවස්සගෙන යාම ගිලා බහිනෝ කෙෙස් මත. ර දෙමවපියන්ගින් දරුවන්ට තම්බේනිි කෙලෙස් සහගත මට්ටම දරුවන්ගෙන් දෙමවපියන් හම්බිණ කලෙසහගත මට්ටමක් එොට ෝක සුන්දරම කරුණාව කලිකය එක දර්මීමමතු කරනිකා දැන් අම්ම ගැන තා දරුවට තියෙනවන කරුණාවක් ඒ දරුව කරන්න ඕන අම්ම තුළ දර්මීමතු කරන එක දැන් අපි මොකද කරන අපිගිහින් ආම්ම කෑවද කෑවිනත්තම කෑමිකෙවන්නන් හව සුයන් දෙමා ලපියයනවා ඉට අපි අම්ගින් දරුවගේින් අම්මට ලැබෙන්නේ මේ බුද්ධාසනයක් තියනෙන වෙලාව පිවත්නී පුළුවන් තරම් සසර ගනු දෙනුතියෙන්නේ. මේ ගනු දෙනුව අතර තව නායවෙෙන්ඩිපා. සංසාරක ගණු දෙනුවක් තියෙන්නේ. කෙනෙක් රැස්කර ගන්නකොට කෙනෙක් විපාකයේ ගෙවනකොට කෙනෙක් කර්ම රැස් කර ගන්නවා ඒ රැස්කරපු විපාකය අනිත් පැතර ආයපියවන ඕක තමයි අසර ස්වභාවය. ඒක සාපි සාධාරණි කරනය කරන්න දන මොක්වත් කරන්න. මාලුවෙක් වෙනුවෙන් අපට සාධාරණ නිල්ලන්න පුළුවන්ද බෑ කොච්චට සත්තු සංගවිධාන තිබත් මාළුවා වෙනුවෙන් සාධාරණ ඉල්ලන්න බෑ ද මාළුවෙක් විදියට කොකෙක් මාළුවාව කනකොට කොකා අලුතිෙන් කරමේ නැස් කර ගන්නොට මාළුවවා කරමී ගවල න චර එකාව. මාළුවා යා කරගත්ත පරණ කරමයක් ගෙවනවා එතු අලුතින් එක කර කොකා රැස් කර ගන්නවා රර්ම රැස්කර ගැනීමයි කර්මයේ ගෙවා දැමීමයි කියන සංසිද්ධ විතරයි පවතින්නේ. ඕකන අපින හේතුව අයි පලයයි කියලා. හේතුූයි පලටික හේතුූ නිසා හටගත පලධර්මටිකු ඉවිතරයි තියෙන්. හේතු නිරද්දමෙනකට නිරුද්ධ වියන එකක් ලෝකෙම මේ කෙස්සාගත මිනි ස්වලීින් සාධරණඉල්ල ෑගැවට මෙ සාධහරණයක් නෑපින් නොත්න. මේ සාාරණී බලාපොරොත්තුවවෙන්න එපා දැන් අම්මකෙනක් දරුවිගෙන් කවදව සාධාරණයක් බ පොත්තුවඉටි දරුවෙක් කවදාව තම්මගින් සාධාරණී බලාපොරොත්තුවෙන්ඩප අපිට අසාධාරණය වෙනවා ඔයාලා මුොනුවදපිට කරලා තියෙනෙ කියලා හන්ඩපා. ඔයාලා මුනුවද පිට කළේ බල නොගල් අපි හරිට හරි මං විදිරි කරලා නෑන කිය කවදාවත් කියන්නපා කවුරුවත් කරගත්ත එකක් මඳවනවා නෙමි තම තමන් කරගත්තේවා තම තමා විසින් ගෙවා දමමින් ඉන්නවා. මොකද මේ හිත හැදිලතියනි පරණ කර්මින් අපේ හිත් හැදිලතිනනි පරණ කරමින්. එයා යම් කිසි ආකාරයක මට චිත්ත පීඩාව මනං එ මගේ පරණ කරමයකට ඒක. අද දවල්ට මට දානි ලැබින් නැත්තං ඒක මගේ පරණ කර්මවිපාකයක් නේ. අද උදේට මට දානි නැත්තං බලන්න ධනිභාරගත් අනන් දානනිගේෙන්න්න බැඩිද අද මෙතනින් පස්සෙ මේ පැත්තකවත් ඉන්න එපා මේ ආරාමිට දානනි වදන ඕනම් ෝගොල්ලුන්ගේ දායකත්වයම කද්ද කියලාවගේ ලෝකයේ පැත්තන ඇගිල්ල දික් කරන කමක් නම් මට තියෙන්නේ ඒක මගේ ධරමී නැතිකමටම වෙනේක්. ධරමයක් තිබ්බොත් මට දැනෙන් ඕන මොකක්ද අද දවල්ට දාන නොලැබීම වනාහි මා සසර නොදීපු එකේ විපාකයක්. මන් සසර දීලනැතිය අනුරූපී විපාකයක් මට මේ භුක්තිවි ඉන්න වෙලාතියෙන. අන්න එතකොට යාගේ යාට යාගේ ඇතුළ පේන්න ගන්නවා. එයාට ලෝකයක් පේෙන් නෑ. හැම්ම වෙලාවකම පින්වත්නී කන්නාඩියක් වගේ තමන්ගේ හිත දකිින්ද. මේ ලෝකයා විසින් මේක මනාපයි මේ කමනාපයි කියලා බෙදාග නෑති එහෙමි එකක් නෑපින් නත්නේ. මනාපමනාප ලෝක නෑ දෙ මනාපමනාපොවසිෙන් ලෝකයේ වැටහෙනකම හිතට අයිතිේ එක. හිතට අයිති. එන් මනාපමනා පවසිං ලෝකයේ අරමුණගන්නවා වෙනුවට මනාප අමනාපවෙෙනක ඇතුළේ තමන්ගේ අභ්‍යන්ත්‍ර හිත දකිින් නතකොට යාට අම්මනාපමත්දැකීමක් පවා නිර්වාණයට පාරක් හදල දෙනවා. අම්මනාපමත්දැකීමක් පවා. රාත්‍රියෙක් භික්ෂුවක් සම්බන්ධව ප්‍රවෘතියක් විදියට ඉතාම අසීලාචාරීව හැසිරිච්ච භික්‍ෂුවකගේ චර්යාව ගැන කල්පනා කරනකොට ඕගොල්ල තුළ මතු වෙන චිත්තචෛතතක ධරම ඉත්තා මුද්දේගකාරී කැළඹිලි සහගතයවා. ඒ රා්‍රයේ ප්‍රවෘති බලනකොට යම් භික්‍ෂුවකගේ අසීලාචාර භික්‍ෂුත්වයට නොගැලපෙන චර්යාවත් දැකීමෙන් මා අත්තිශය වික්‍ෂිප්ට වී ඇත. ඒක මග කමට මත් කතාර ොමද ය දක්කද ප්‍රවෘතිවල මොකක්ද දෙදකනෙ දරහ මුදුුව කෙනින් අපි දුන්න දානික වලන්න බල කොම ඇම වාසන ඇතිවරයින්නේ. කියලවගේ එයා විශාල පටික සම්පයුක්තකමල් සමටස් මුළු සං්‍යාගනම තේසයක් උපදින්න පුළුව. ො භික්ුවකගේ එබන්ඳ චර්්‍යාවක් මතුවෙන්න පුළුවන්. හේතුව මේ කාමලෝ කීපදිී අපපි හැමෝගේෙම සිත්වොල කෙලෙස් සුපදිනවා ඒක ස්වභභාවයක් වෙනසතින්නේ යාගේ එයාගේ වස්ත්‍රේ විතරක් වෙනසති නොමක දෙයා පැවිද්දිකුටා දාල ගුණධර්ම මත දායාද වෙලා නෑ. එතොට භික්ෂුවක් වුණනත් කෙලෙස් මත ගිලා බහින්ද පුළුවන්. ද ඒ ික්ුවදිහා බලනකොට ඒ ප්‍රවෘතිය දකිනකොට ඒ මතකතියාගෙන පහොෙන්ද උදෙත් කල්පනා කරන්න පුළුවන්නන්. ඒ කල්පනාව ඇතුළේ සමස්ත භික්ෂූකටම චෝදනාවයවන්න පුළුවන්නම් එයාට එයාගේ සිත දකින කවුශල්ලයක් නෑ. අරමුණ විසින් ඒයාගේ අභ්‍යන්තරයේ කළඹවා ඇත. ඒ අ ඒ දැක රූපා රම්මණය මෙයාගේ හිත තුළ ව්‍යාපාදය අවස්සා ඇත. දැගේ රූපා රම්මණයේ නිසා එයාගේ සිත තුළ ව්‍යාපාදය කියලා ධර්මයයක් හටගෙන කාාරි පුළුවන්ද මේක දකිනකුට මගේ හිත ව්‍යාපාදය කියලක් ඇතිවෙලා මේ ව්‍යාපාදය කියන දරමය මගේ සිත්ත තුළ ඇතිවුණ කොහොමද මනසිකාරය නිසා ඊය දැකපු නිස් එකක් අද අද මනසිකාරය කරනොකට අදත්දේශය උපදිනෝමගේ හිතේ ඒ දේශේ ඉපදුනර ප්‍රවෘතිය නිසා මක ප්‍රවෘති නගී දකල ඉවරයි අදත් ප්‍රෘතියනකොට දෙක්නනා දැක්ක නිසා කියයන්න පුලුවන් නෑැ පිවත්නී අද ව්‍යාපාද ඇති වනානං ඊය වෙච්ච දෙයක් සම්බන්ධව ඒක ඇතිවුණනි මනසිකාරෙන්. භික්‍ෂුවක් නිසාවක් ප්‍රෘත්තියක් නිසාවත් වාර්තා කරණයක් නිසාවත් නෙමෙයි. මේමොහොතේ මං මනසිකාරය කරනකොට මගේ මනසිකාරයට අනුව මගේ හිතේ උපන් ධරමයක් තමයිමකක්ද. ව්‍යාපාදය මනසිකාර සමුදයාදම්මානම් සමුදය වන්න ධර්මයක් දැන් පේනි. මනසිකාරයේ නිසා ව්‍යාපාදය කියලා ධර්මයක් හටගෙන මනසිකාරය වෙන පැත්තකට ගියොත්. ඒ ව්‍යාපාදයහෙෙන්ම නිරුද්ධවෙලා නොහිතේ. මනසිකාරයේ නිසා හටගත්ත ධරම මනසිකාරය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී නව නේද කියල බැලුවතුන් එයා වඩලතිනි දම්මානු පස්සනාව පින්ත් සතර සති පට්ටාන අවසාන කොටස වඩලතියෙන්නේ එතකට ඒ සතර සති පට්ඨානයේ දම්මානු පස්සනාවට නිමිත්ත වුණ අසීලාචාර භික්‍ෂුවකගේ දුරුවල චර්යාවක් වෙන්න පුළුවන්. ඒ බඳු දුසිල්වත් භික්ෂුවක් පවා නිවනට කමටහන වී ඇති බවමත් දකිඉන්න පින්නවත්න. එතකොට බාහිර කිස්සිි ප්‍රශ්නයනෑ. එබඳු දුසිල්වත් භික්ෂුවක් පවා අමා නිවන්ට කමටන කරගනවකිව. ඒ භික්ෂුව ාව ඒ භික්ෂුවගේ දර්සනීමම මාව නිවන්දක් කණ්ඩු දවක්කිවා ඒ අරමුණ කලඹවන්නන්නේ ඔබ. නොචරලස්සනයි ධරමම් බැලවාම. කොහිතතකට අමනාපත් දෙකීම. අමනා පරමුුණු තියෙනවා ලෝකී කියල කාටවත් අහු වෙන්නේ. අමනාපරමුණනක්තික ගැටෙන්ඩ පුළුවන් කියලා ගැටුම් කටයුතු අරමුණක්කයට කවදාව තබ වෙන්නේ. ඇයි අමනාප අරමුණක් දම්මානු පස්සනාවට නිමිත්තක් හදල දෙනවා. බලඳ ධරමයක් තියෙන කෙනට මනාප ලෝකයක්, කමනාප ලෝකයක් කිලිකාන් නෑපෙන්න්නවත්න. එයාට හැම වෙලාවකම අවබෝධය පිණිස කර්මස්ථානයක් මුණ ගැහෙනෝ. එතන්ට අපි වෙනස්සුුණු අප එතැන් වෙනස් කරනිමුකක්ද මනසිකාරයයි ප්‍රතිපත්තියයි. මනසිකාරයේ තමයි ධරමය ප්‍රතිපත්තිය තමයි විනය. ඇයි ධර්මි විනිට කල බල බලන්න කියන්නේ. ධරමය විෙනය කල ගල හෙට පොත් පෙල්ලන්ියන් නිිපාම පොත්් පෙල බල්ල කටපඩන් කරගන්න වෙලාවක්කීම න මේ තව බෝම පොඩිකාලට තියන්නේ. ඒ නිසා ඔගොළ ධර්මයයි විනේ හදාන්න ධර්මී කියන්නේ මනසිකාර කවුශල්ලය. මනිසිකාර කර ගන විනේ කියන්නේ විනේ එන්නේ ප්‍රතිපත්තියක්ත් එක්ක. ප්‍රතිපත්තියක් නැති කෙනෙකුට විෙනීන්නේෑ. ඒ නිසා මේ ධර්මයයි විනයයි මතු කරන්න ලෝකයට ඒක තමයි කල්්‍යාන ධර්මය. කල්්‍යාන මිතරත්ව ඒක තමයි. දම්මට දරුවා කල්්‍යයාන වෙන්න ඕන දරවාට අම්ම කල්ල්‍යාන න්නු දෙන්නට කල්්‍යානේ යද. අම්ම දරුවර කල්්‍යානත් නෑ. රු අමට කල්ල්‍යයානත් නෑ ඒ කල්්‍යානකම කියන්නේ මනසිකාර කවුසල්ල්‍ය හදනක ඒ කල්්‍යානකම කියල කියන්නේ ප්‍රතිපත්ති පෙන්නන එක ලිඩෑදී ඉන්දලාහරි එක කරන්නම අමත කරන්න ිපා බොරු සාටෝපේට යටට කරන්න න්නපා බොරුවට පැලස්තරගහන් ඩිපා ධර්මී මතු කරඩ එතු ඒ ධර්මී මතු කලාට පසේ අය අ අමුතුුවෙන්ම යා වෙනුවෙන් ආචාර ධර්ම ඔන්නේ මකත් වෙන ආචාර ධර්ම මොකුත් ඕෑ ර්ම මතු චතනක මනාචාර ධර්මද ලෙඩ් දැග උදාාරණයකුති අපිතුම ලෙඩ ඇදී කියලා දැන් අම්ම ලෙඩ ඇදට වැටිලා. දැන්ට පස්ස දරුව මොක කරන්නේ දැන් දරුවන්ට ධර්මයක් නෑනෙ එතුරට දරුව මොකද කරන්නේ දරුව කියනවා එක හිපදිනින් නොක නොම අම ෙඩ වෙලා ඔයා ඇවිල් ඇන්ඩ. රයමකත කරන්නේ ඔක්කෝ මැක්කතු කරන මන පුර මනි ිිය ක්ොම එකතු කරන ඇල්ලකෙන කෝ අම්ම මේ ඇසරල බලන්නකොම අපේ පුතත් ඇවිල් අම්මටකෝ ආචි කතා කරන්න අසීන්ට කතා කරන්න කිය කිය මෙහත්දැම්ම මේ අවස්සනෝය එක. එතකොට අර මැරුණුෙන් අර ලෙඩෑන්තට වැටි්ෙනගේ සිත වික්‍ෂිප්ත වෙනවා. බාහිර අරමුණු මත්තමයි අගිහිත පවතින්නේ. එතුට ඒ ඒක අම්මට කන සත්පුරසකම නෙම රනසන්න ච්ච නරට අතුර පෝන්්ඩියන්ික් තුර පෝොන එකක අව්‍යතාවයක් නම් පොුවන්න දරුව ක්කෝම වතුරහැන්දක් කරි පොුවන් ඩෝන එහෙමිකක් නෑ. දරමයදෙන්ද. ඒ දරම ඒක තමයි අම්මට කරන ලොකුම සංග්‍රහය. පුළුවන්තන දරමට උදව් කරන්න. හිතන්න්න එ පාින් ී බත් මුලක් බැඳ කන හිදනෙ තම යුතුකම අමගේ වගකීම එතුළො මේ ම අම්ම වෙනුව ඊීත් බත්ත කරගන ගියා කියනෙ එක ඒක දරුවගේ ලොකුමදේ නෙමයි. ඒ ගුණවත් කමක් හික හොඳ දෙයක්න අම්මන් කවදාවත්තාලු අවුදර අම්මව බලන්න නෑවිත් නෑ එහම හිතන්නන්නනිපා. අම්මලත් හිතන්නපා අබලන් සිංහල අෞුද්දරවත් මේ ැරයාාවෙනන අපේ දුව අපේපුතාම සිංලෞුදරවත් බරිදි මව බල යන් කියලා අම්මත් තන්නපා දේකට අමගේක් ධර්මීනෑ සිංහල අෞදර දරුවෙනකම් බලාගෙන ඉඩිපා මකද ඔය අම්මලා දරුවත් බලා ගෙන මනුවුරුදත් බලාගෙන වැඩීවර කරන්න හිතන්නපා පුළුවන් තරන් තමන්ගේ ඇතුළි ධර්මයේ වඩන්ඩ. දරුව ලැබුණනා කියනෙක බුදුමයක් නෙමෙයි. ඉපදිච්ච මිනිසුන්ට දරුව ලැබෙනවා සංසාහරෙත් ලැබිලා තියෙනවා ඒවා ගැන මොකක්වත් මතකනය අපිට. පෙරජීවිතෙත් මනුස්සලෝක හිටිය නම් පරජීත අපට දරු ඉන්දැති අපි දන්නෑ කොහෙද හිටියේ කියලා. පෙරජීවිත දරු ඉන්දෙති මනුස්සලෝකෙන හිටියේ මතකදනික කොහෙද හිටිය කියවා. කංහරි හිතල තියනවාද කොහෙදන්නන්නේ අනේ මගේ ළමය කොහෙත් දන්න ඕන්කාලාල න්නව අදන්න ඉඩකඩන්ටිකහෙම ෙදාගත්ත අද දන්නන්නේ කාලය අපිට තිබ්බේවකල් නිකන් හිල තියෙනවද නිකන් රෑට ඉන්නකොටත් දැමි දැම් එහමෙනකොට අපිතුම අවරුදු පනහක් කියල කෙනෙකුට. යතරට යාර පණහට ඉස්සල්ලා අ අපිම් පරජීවිත මනුස්සලෝකෙන හිිය ොහෝටහමන්න පුලුවන් පෙරජීත මනුසලෝකකිින්න්න පුළුවන් පරජීත මනුසලකට අවරුදු පනසක්කට කලින් ඔොවල්ට පෙන අමක් කෙනෙ කිට. තැෙට අඩ තිබ කුම්ඹරු තිබ්බ අදවඔයේ දරුව රකිට විදිහටම හැපු දරටික්ුත් ටිය. ඇස් දෙක වගේ බොක්කෝමනේ මට මොනවුනක්කමනේ මගේ දරුවන්ට යහපත වෙන්නන කියලා පරිස්සංකරපු ආරක්ෂාකරපු නඩත්තුකරපු කවපු බෝබ නාව්පු අන්දපු පලඳපු දරුට කිට අද පනසක් කලින් අරදු. අවරුදු පනහකමින්හිකටන. එඒයට අරු පනක්ක කල පනසක් ව ෙ මේ චතුති අත් එක්මට ප්‍රතින්දය පහලයෙ කලින් ගල ර හිට ස හි න්න. අපි දන්න නිර ඉන්දලාවද කියලා තිරිසන් ලෝකෙන් ආවද කියල අපි දන්න නමුත් මනුස්ස ලෝක හිටියනම් හිටිය. නිකං හරි මතකද නිකන් ගිලා හරි තියනවද හයලා බලන්ඩ ඕන පොඩ්ඩක් කියලා ඒනම් මතකතියාගනමටිකටත් ඔය ටිකමයි මේ බවිීන් වැහිල යනකොටම මේ කතාව මයි වෙන්නේ ඒ වෙච්චේකමයි ආයුත්තු වෙන්නේ බවිීන් වැහෙනකොට ඔය ඔක්කොම ඉවරයි ආයත් තෝගොලො මැරිලලා මෙිහිෙට්ටාවත් ඕගොල්ලන්ට මේ දරුව ගැන වගේ වගත් නෑ. මතකයා ඒ නිසා පින්වත්නී ඔය ගත කරන ජීවිත ඇතුළේ අනවශ්‍ය විදියට මේ සවිඥ්ඥානික ලකයට වටිනාකම් දීලා දරමිය යටකරගන්නඩිපා. අනවශ්‍ය විදියට කියන්න එතකොට දරුව රකින් දෙිපයිත පරිස් නෑ පින්වත්නී අනවශ්‍යි විදියට බැඳින්ඩිපා. ඇයි බැදිච්ච බැදිිච්ච තැන්ගොල විාක පිරිවත්ව කර්ම සකස් වනවා ඒ කර්ම සකස්වීමට අනුව තමයි ජාතිය පිහිටන්නේ ඒකට අනුව ජරාමරණ දුක. එතෝට ැන් ඒත් කෙන කිය බලන්දැන් ඔබහන්සේලොව කියන විදිහයට මගලොත්ත එහෙම කවුද මුුණපුරෝ ගැෙන බලන්නේ මම නිපොඩ්ඩක් ගිහිම් බලලෙන්නේ පින්වත් කාටවත් කවුරුවත් ගැන බලන්ඩ බෑ. තම තමා විසින් ගොඩ නගාගත්ත පැරණි සංස්කාරවලට අනුව තමයි කර්මවිඤ්ඥාණි පිහිටන්නේ ො මොනතරන් රැක්කත් මොන තරන් දේවල් හෙවත් මෙහි අවුරුදු හැත්තෑකට වඩන ඉන්න බෑ. බෝහම දන පතින්තිේ මිනිකුට පුළුවන් කියන්න ට ොඩක් සල්ලිතයන මන් සල්ලි දෙන්න අවරුද්කට කෝටි ගනත් දෙන්නට තව අවරුදක් වැඩි කරලා දෙදන්න කියන පුළොන්න බෑ පින්වත් සිංගමන් යදගන කානුවක හිටියයාගේ ජීවිත එෙම නැති වෙන්න ඇයි කාර්මය විසින් සකස්කරපුය එකත්මක විපාකස්කන්ධටිකක්වේ හැ වැඩ කරන්න විපාකයක්ක ඒම අම්මට වෙනස් කරන්නටත් බේ අමගේව අදුවට වෙනස් කරන්න ත් බේ විපාකස්කන්ද ටිකක් ඒ විපාකවලින් හැදිල තියනෙන නිසාතම අපට වෙනස් කරඩ බැරි විපාකස්කන්දය වට කියන්නේ ඒ ගැන මහ සකස් වෙලා තියෙන නාමරූප පරම්පරාව වනාහි විපාකයක් එතු එක විපාකයක් නං හක හැදිලයි වරයි දේ ඕගළන්ගේ ආයකරමය විසි තීරණ කරල වරයිද තුරයි ඒ මේ මම් බලාගත්තය නැත්තන් යා කුද බලාගන්න හෙමික් නෑ. ඔයාට බලන්ඩ දෙයක් නෑ මොකද කරමී විසින් එක බලාග නිවර ඉදයිටමත්. කෝගල් ඇස් දෙක වගේ රැක්කත් පින්වත්නී ජරාමරණ දුක ඉස්සරා කඩා වැටනෙක දෙවන් වහන්සේට නවත්තන්න බැමකද යාලාත් කරමය මතය ය පෙන්නේ. අත්භූත දෙයක් ඇතුලෙ ක්‍රියාත්ම කාර්මය ඒ කවුරු සකස් කරපු එකක්ද කිය ැම යාගේ කරු තමයි මං දවන්න හම කියන ද කතාවට මී මි කොහවත් යන කරම ම දවාන්න එහෙම කොහෙවත් න න පිකො ඒවනිකං ආදුනිකයි ආගන්තුකයි අහම්බයක් වගේ ඔගලන්ට හිතෙන්න්න පුළුවන් එහෙම අහම්බයක් නෑ ආහම්බයක් නෑ අහම්බු දේවල් වගේ අපට දැන නො දැඟර එක හන්දුරු කෙන වතුර ගන්ඩ ගියා ගඟට හරුටික්කාවා ගඟලඟට හොරුටික බැලව මේ හාන්දුර මේ පස්සින් රජ පුරෂ උත් පන්නනවා හන්දුහද ගඟ පැත්තදෙ හැරල මූ හෝදන පතර ග වරත හොරටක මේක දාලා හමිට පන්නක් හැලට මුද හාරු ො ල් ගන්න පපුලුව හන්දරුව කන බ ම හිංසක කෙනෙක්නි හ රාජ පුරෂයාව බැලවා ආහන්දරුව මේ වවහන් දක් මෙතන හොරුටික් වන අනනිමන්දක්කනෑ කිවවා. මේ පාත්‍රරි කාගති කෙලෙවා මගේ කිව්වා. ඇයිතන ති ම මි පැන් පහසේ නොටිකකිව. ට බිල බැලුව ඇස්සයායගේ පිටි ඉඳදලම බල මික රත්තරම් බඩුතියවා අ අරගෙන ගියා අරගෙන ගිහින් එදා වස්කාරකය ඇැමතිවරය තමයි නඩුුවහන් ඉදල තියෙන්නේ වස්සකාරගේ දුවතමයි මේ හාන්දරු බඳින්න් ඉඳල තිනෙ ගහි කාල හ වෙන්න වසකාට එකේන්තිය තිබිලා ඉරව වසකරුවා නඩුහන්ඩ ඔන්නන්නේ මේයාගකිවා උලතියන්න්නෙකිවා නඩුුවහන්ඩ ඔන්න කිවා. උල්ල තියෙනකොට කවදාවත් බුදුරජාණන් වහන් සේතනට වැඩින්නේේ රජුර හම්බෙන්ඩ වැඩියනේ අ උල්ලේ බහිනකොට ඒ ස්වාමිනාන්සලඟටගින්කිව උත්තර මේ විදිහට යාට විපාක සකස් වුනිේ ඔයාට හිතන ඇති උත්තර රජුරුරපු එකක්. එක්කො මේ වසකාර නඩුවහපු නැති කයි මේකෙට ප්‍රශ්නය. එක්ක මේ මෝඩ රාජපුරුෂයටික මව පවල දුන්න වගේ. එකෝ හිතන පුළ මේ හොරුටික කරපුම නොහොමබිනා වැඩක් නෑ නෑ වස්සකා නෑ උත්තර කවුරුවත් කරපුය ගන්නමේ. පෙළ සංසාරය ඔබ විසින්ම කරපු විාක දෙක් කාවකවෝ පස්ලේ. අපි ඔපේ ෑනි. එක වෙලාවක තමන්ගේ අම්මට කිව්වලු මේ අම්ම කොයිවෙල බනි නෝලු අම්මල සමාට හෙම කියනවානි එම කියනකට මේ දරුවා කියනවලු මේ පුතා කියනවලු මේ කොයි වෙලේත් කියවනවා ී උලති අන්ට තියෙන්නේ කියල නිකරනි අපිචර හිතල නේ අම්ම උලති යන්න කෙිතන නෙමි. අර්කේන්තියට තී උලතින්න්නට තියන්නේෙ මොන කරදරයක්ද මේ කියලා හෙම කිව්වලු. එටම ස්ථව විපාකයක්කවලු එක දවස මේ හරක් කිරිදෝවන තැනක දැබල ස්වල්ප කර්මය මහ විශාල් විපාකයක් හදන විදී. ඒකයි පින්වත්නමේ සංසාරය ඕන්නනෑ කියයන්. ස්වල්ප කර්මය මහ බරපතල විපාකයක් නහ දන්නේ. ඉර්වසයාාවලු මේ එක දස කිරදෝද වන්නවට මස්සෙක් වැටනලු කිරියකට. ඉර්වසේ මැස්සා වාරගන පොඩි කොල්ලා ොි කොල් ොල දන්නව රජු ල යන ද ෑ කහොමද කියෙන මන්න බලාගනිල්ල කියලා මේ අරමස්ස වාරගන කහොම කරක් කරගෙන ල්ල තියනොල ම හිම ො කිය ඒත් ස්වල්ප විපාක් ස්වල්ප කර්මයක් බර්මතල විපාකයක් හදනවා ඒක ලෝක ධර්මයයක්න පින්නත් වී ඇටයක් වැපුරවාම අස්සන්න වී කරලක්මයින වී ඇටයක් එන්නේන ඒක ධර්මතාවයක් ලෝකේ මේ භාගතනස වදාලේ ධර්මතාවයක්. වීයටයක් වපුරපු මිනිියකුට වීටයක් ම නම් අස්සන්න අහම්බෙන්නේ මොකට දෙහෙම වපුරන්නේ. වීයටයක් වපුරපු මිනිියගේ අස්වන්න වී කරලක් පින්නත්මි. අම්බගෙඩ අඹෑයටයක පලය මහා විශාල රූ සම්භගහක විශාල ගෙඩි ගොඩක්. ඒනම් විපාකය කියන්නේ බරපතලිකා.ඒ වපුරණයක පුංච එකක් වුණාට අස්වන්න පොඩි නෑ. ඒගේ අපි වපුරන සමහර කර්ම ඉතා පොඩියේවා. අස්වන්න පොඩිනෑ. අනුරු ඒක හැබැයි කුසලේ පැත්තරත් තිහෙමයි. දංකුඩ ටිකද්දීලා සුගතීගේ පොයිනෙද්ද. අනපු බත්්තිිකක් අනල දීලා අනපු බත්්ටික සංඝයාට පූජා කරලා මහා විශාල සස්ශ්‍රීක දීවිත ලැබි්චයි නෙද්ද. ඒ හැටි සමරයි කියමි ඔය ඔබහන්සල ධදාන ගණඩ කියන්නේ දංකු ිකද්දිීල කොයිද සුගත යන්න කියලා කියයි. එහම් මතකතියාගේ ප්‍රීත ධනයක් බුද සාහසනයක දුන කොහොමෙන්ඩ ඕනද ඒක අනුරූපී විපාකයේ පොඩිවෙන්ට බෑන ඒ ලෝක ධරමයක් ඒ නිසා පින්වත්නී කවුරුවත් අහම්බෙන් සිද්ධ වෙන කි සිද්දු දෙයක් විදියට කිසිවක් පිළිගණ්ඩිපා මේ මොහොතේ අත්දකින යම්තාක් දේවල්තියෙනවාදේ ඒවා කෝම පින්වත්නී තම තමා විසින්ම ගොඩනඟා ගත්තුවා ඒනිසා ඕගොල්න්නන්ට මේ යුතුකං වගකීම් කියලේ ටික් ෝනං. ුතු කම වගකීම කෙලා දැම් දෙමවපිය දරුවන්ට දරු දෙමවපියන්ට බලාපරොත්තු නො නැහිමේවා පුළුවන් තරන් ධරමිය මතු කරන්න බොරු කියන් දෙපා බොරුි දැන් හිතන්නකෝ ඔන්න අම්ම ෙඩඇන්දී දැන් අම්ම ලෙඩෑෙර දරුව යන්න කෙලිම් යන්න ඇඳළඟට ඇඳලඟින් වාඩිවන්ද වාඩිවෙල කියන්න කාණට කරලා බොරු දැ අදනම්මොකද කියන් අදර කිය ෑම්ම බයිවි ිපා ොස්ත්‍ර මහත්‍යයක් කිදරවේ ඇදරැන ැබෑ මුහුත් කරන්න ොඩක් කෑමටිකත්දීලා ගෙදරගින් බලගන්නද බරගන්ඩ අමාරු කියල කියනවා එතතු අපිෝක අමට කියයිද කියන්නේ අපි කිය බයි ඩිප හොඳ ව ලඟගද කනව දොස්තරමාතය අම බයි ඩිපා කිය ල අපි කියනවා එෙම කියන්න රිපා ඒම කියන්න එා කවදාව අනි කසත් පුරුසුකමක් කියල හිතන්නත් එපා ගිහින් කියන්න අම්මි අම්ම දාන්නවාද. ඉපදමින් මැරමින්නාපු ගමනී සසරේදී අම්ම හරීයටට අපි මැරිමැරයාාපු ගමනත්තියෙන්නේ. අම්මත් එහෙමයි අම්මදාන්න ෝද මත් එහෙමයි. එතුන මමත් ඉපදීඉපදි මැරිමැරයාපු ගමනත්තියෙන් එනම් අම්මත් අසරනයි මමත් අසරනයි. අම්මත් සසර මැරිමැරියානවා මාත් මැරිමැරියානවා සමහරවිට අම්මඔ ලෙඩෑඇදේ හිටියට අම්මට කලින් අම් මැරෙන්ට පුළුවන්න්නේ අම්ි අම්මට කලින්ම මැරෙන්ඩ පුොළුව එතවට මැරෙන්න්නේ අම්මි කරමයේට අනුව මරණය කියන්නේ අම්මි පුදුමයක් නෙමේ මරනාසන්න වෙනවා කියැන පුදුමයක් නෙමේ ඒ වනාට අම්ම දන්නවද යම්කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණගියොත් එයා කවදාව දුගතී යන්න යම්මේ. ධරමී සරණගියොත් දුගතිී යන්නෑ සංගයා සරණගියොත් දුගතී යන්නෑ සීලයක් තිබ් බොද්දුගතිී යන්නේ අම්මා අපේ යුත්තුකං හොඳට කරපු කෙනෙක් දැන් අම්මයි වගැන හිතන්ඩෙ පා. අම්ම දැම් බුදුරජාණන් වහන්ස සරණ කරගන්්ඩ. ධරමයේ සරණ කරගන්්ඩ සංගයා සරණ කරගන්ද. අම්මට හැම දාම සිල්රකිට බැරි වුනාට කමන්නේ ස්වල්ප සීලයක් පවා අම්මේ සුගතියයට ගෙනෙනවා දැන් අම්මි හොඳට සීලයක් හිතන්ඩ. අම්ම කොච්චර පින්කරපු කෙනෙක්ද අමට තද අපි මේ විදිට දානි දුන්න ගිහින්. අම්මට මතකද මේ විදියට ආර්‍යයටකින් අපි දානී දුන්නා. අම්මට මතකද මේ විදියට මහසෑයි වන්දනා කලා අම්ම හොදට මතක් කර ගණලේවා අම්ම මේ හිතතරං අපි අමාරුවයි වටන දෙයක් නෑ හැබැයි අම් මේ යම්වෙලාවක අපි හිත භාවිධාකරොත් කුසලේ මත අනුරූපී විපාකයක් විදින අපි සුගතිය යනවා දැන් අම්ම කරණ්ඩුවනනික් එකම දෙයයි. සුගතය හිත පිහිටෝගන්නකයි අම්මි කවදාවත් මං ගැන හිතන් ඩිපා අම්මට මං ගැන බලන්න බෑ. මට අම්ම ගෙන බලන්නත් බෑ දැන් අම්ම අම්ම ගැන බලාගන්න මම මම ගැන බලාගන්න. අම්ම කවදාවත් මං ගැන හිතන්න එපා අම්ම අම්ම ගැන හිතන්ද. අම්ම ගැන මට හිතන්නත් බෑ අම්මට දෙන් ළඟදි මේ කයතහැරී. වැඩි කාලයක් යන්න කලින් අම්මට මේකය අතහැරෙනවා අම්මට තේරනුව ඇතිනක අම්මට තෝසව ගණ්ඩුව මනාව තියෙනවා නමු අම්මටආත උසගඩ බෑ. අම්මට කෑම කණ්ඩෝන ඩින්න දැනවා. නමු තුගුරින් පහලට අම්මි බට්ටික යන්න. අම්ම මේක තමයි සසර දුක. අම්මායි මේ වගේ තැනකට ඉන්ඩි හිතන්ඩිපා. අම්ම මේ වගේ තැනකට ඉන්්ඩෝ නෑ. අම්ම හොඳ කෙනෙක්. අම්ම දරුවන්ට යුතුකම් කරපු කෙනෙක්. මේ තමයි අම්මට මංකෙරන යුතුකම. කියලා ඔන්න හොම කිව්වෝත් අයි පාන්තකුලුවන්නෑ. දවසදාන දුන්නතකයි නැත්තකයි ඇයි ඒ දරුවා අම්මා වෙනුවෙන් කළ යුතු විසාාලම යහපත කරලා තියෙන්නේ. දරවා ඒ අම්මා දරවාට කරන්න පුලම් බරපතලම යහපත කරලා තියෙන්නේ. ඉති ඊට මොක්ත් දරුවේ දැන්වෝ අපි මොද කරන්නේ මු අම්මට ඇහෙ අඩටවා අනි අම අමන්නැතුන් කොහම දදින්නේ තකොට අරයාගේ හිත වික්ෂි්තවෙ වන්න ඇද අර මනුසේ හිත අවුල නදම මේ පෘතජ්ජන මනස්සෙක් නෙන්නේ ලඩ ඇනට වැඩල. අ යායින මහ බර්පතල පීඩාව ගැයි අත උසව ගන්නවුන් ඔසෝගන්න බෑ. පිපාසය දැනෙනවා බල කොච්චරනාතයිද කිය පිපාසය දැනෙනවා වතුර ගිලෙන් ෑඇ වගුරින් පාලට. පිපාසේ දැනෙනවා. ඉල්ලන්ඩ කතා කරගන්න බෑ මළමූත්‍රනා ටික ඇගේම පහ වෙනවා වෙන කෙනෙක් අයින් කරනවා එක දැනෙනකොට මොන්න තරම් ඩිකන් අපහසයක්ද තමන්ට වැටෙන්නේ. තමන්ගේ මළමූතනාටික වෙනෙක් පිරිසුදු කරන බව දැනකුට එක ඇතුලි පුදුම අසනන කමන්න තිීන් එහෙම දවසක්කින ඕන ලඟදී. මේ වගේ සසකායිත් තෙන්්ඩුවන කියලා හිතෙනව වනන් ඒක මෝඩකමන්්‍ය වේද. නෑනෑ මේ වගේ එකක්හරි ශෝ කියල හිතෙනවනං. ඒක මොන්න තරම් පිවත් නියාගේ තියෙන අනහබෝධයක්ද. දුරුවල රජෙක් වනත් සිටුවරෙක් වනත් කෝටිපතයක් වනත්? කෝටිපතියෙක් වුණ මරණය සතියක් කල්දා ගණ්ඩ බැරිකම අසරණ කමන්නවීද එහෙම අසරන කමක් මැදන අපින්නේ ඒක විකල්ප නෑනී බෙදාගණ්ඩ බෑනි විසඳුම් නෑනී ජීවිතය ඇතුළේ ඒනිසා ඔගොල්න්ට ජීවිතයේ ජයග්‍රහණය කරා ධරමය තුළේ අන්ඩ ඕන කෙ හිතෙන වන හොදට සේක ධර්ම දියුණු කරන්න ඒ එ එක හොදර චතුානි සත්‍ය පිළිම දැනගන්ඩ. මේ තමන්ගේ සිතම නාමරූප පරම්පරාම දුකක් කියල දකිින්ද. ඒ නාමරූපටික දුකක් වෙන්නේ ඉපදිච්ච නිසා කිය දුක සමුදයක් දකිින්ද. ඉපති නැති තැනක නැවත නැවත ජාමර දුක හටගන්න කියලා දුක නිරුද්ධ ව නාකාරයක් දකිින්ද. ඒ වෙනුවෙන් සුන්දර ආර්යෂ්ටන්ග මාර්ගයේ කියල ප්‍රතිපත්තිය තින කියලා දකින්ද. ඒ දැක් මහතාගන්න. ඒත් එක්කම මේ දුක අමානිවනින් කෙලවර වෙනවා නිරෝධයේ සාක්ෂාත් කරගන්න වවිෙනම්මට විකල්පයක් නෑ කියල දකින්න මාවිෙනුවෙන් කිසිවෙක් විකල්පයක් ඉදිරිපත්රන්න ඇති බවත් දකින්න ස්වාමියයට බිරිඳට අමට තාත්තට දුවටපුතාට මවිෙනම විකල්පයක් ඉරිපත් කළ නොහැකි බවත් දකිින්ද. මවදෙසා විකල්පේ මා විසින්ම ඉදිරිපත් කළ ගත යුතු බවත් දකිෙන්ද. ඊළඟට මනාපලෝකය අමනාපලෝකය ඇෙ හම්බේන ොට ඉස්සලකව වගේ හැම වෙලාකොම තමන් ගිහිත දකින්න. ග හිතේ පද ධර්මිකද ඒ ඇ වෙලා ැතිවෙ නවිදී ලන්න එතකොට බලාගනිදදි සෝක නැතුව කෙස් හොල් නැතුව කෙස් නැතුව සනීපට ඇස්දිි පියාගන්න පුළුවන් හිතක් හැදිනෝ. එබඳු චිත්ත සන්තානයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව මහෝරාවක ධර්මානුශාසනාව හැම දෙනාටම නිවන් දොරටුවක් වේවා.